ආයුබෝවන් සුබ දවසක් ලෝකේ ජීවත් වෙන අපි බොහෝ දිනක ජාතීන් වශයෙන් අඩුවැඩියෙන් දෙමුහුන් වෙලා තියෙනවා උදාහරණයක් හැටියට ශ්‍රී ලාංකිකයන් වෙන අපේ DNA පරීක්ෂා කළොත් ඉන්දියානු නිර්තදිග ආසියානු යුරෝපීය වගේ ජාන සංකලනයක් දැක ගන්න බැරි නැහැ මේ ස්වභාවයේ සත්ව ලෝකයේ දැක ගන්න පුළුවන් බලුසුරතුළුන් අතර මේ තත්ත්වය වැඩි වශයෙන් තියෙනවා අපි මේ කතා කළේ එකම විශේෂයක සත්තු අතරේ උපවිශේෂ දෙකක හරි කිහිපයක හරි මොහොමින් නැති වුණු සත්තු ගැන සත්ව විශේෂ දෙකක මොහොමින් හැඳුණු සත්තු ගැන ඔය අහලා තියෙනවද මේ වගේ අය ගැන මිත්‍යා කතාවල නම් සඳහන් වෙනවා ඒත් ඇත්තටම ලෝකයේ ඒ වගේ දෙමුහුන් සත්තු ජීවත් වෙන බව ඔයා දැනගෙන හිටියද අද අපේ වීඩියෝව වෙන් වෙන්නේ ඒ වගේ අපූරු සත්තු 11 දෙනෙක් වෙන වෙනම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අන්තිම තප්පරය වෙනතෙක් ලයික පිරිමි සිංහෙක් සහ ගැහණු කොටියෙක්ගේ මොහොම පිරිමි සිංහයෙකුගේ සහ ගැහණු කොටියෙකුගේ මොහොමින් හැඳුණු මේ ලයිග සතුන් මෑත ඉතිහාසයේ ජනප්‍රියම වුණු දෙමුහුන් සතුන් වර්ගය වෙනවා. මේ බිලාල වර්ගයේ සතුන්ගෙන් ලෝකේ විශාලම සත්ව වර්ගයයි. ලයිග සත්තු තමන්ගේ මව පාර්ශවයේ සහ පිය පාර්ශවයේ යන පාර්ශව දෙකටම වඩා සාමාන්‍යයෙන් විශාල වෙනවා. ස්ථූලතාවයෙන් නොපෙළෙන ලෝකේ විශාලතම ලයිග සත්වයා බරින් රාත්තල් 1000ක් පමණ වෙනවා. ඒ වගේම ලෝකේ එදා මෙදා තුර වාර්තා වුණු බරින් වැඩිම ලයිග සත්වයාගේ බර රාත්තල් 1600ක් පමණ වෙනවා. මේ ලයිස්ට්ුවේ සඳහන් වෙන සමහර දෙමුහුණු සත්තු වගේ නෙවෙයි ලයිග සතුන් ස්වභාවික පරිසරවල දකින්න නැති තරම්. ඒකට හේතුව එකම පරිසර තත්වයක සිංහයන් සහ කොටියන් සාමාන්‍යයෙන් ස්වභාවිකව දකින්න නොලැබීමයි. මේ සත්තු පෙනුමෙන් කොටියන්ට වඩා සිංහයන්ට ස්වරූපයෙන් සමීප බවට විශ්වාස කරනවා. එයාලගේ ගතිගුණත් වඩා සමීප වෙන්නේ සිංහයන්ටයි. ඒත් වෛරම් පිහිටීම ජලයේ පිහිනීමට ඇති කැමැත්ත වගේ කොටියන්ගේ ලක්ෂණත් එයාලට තියෙනවා. ටයිගන් පිරිමි කොටියෙක් සහ ගැහණු සිංහෙක් අතර මොහොම දැන් මේ කතාව කියුවාම මේ ලයිගම නේද කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. කොහොම නමුත් මේකේ වෙනසක් තියෙනවා. පිරිමි සිංහෙක් සහ ගැහණු කොටියෙක් අතර මොහොමෙන් ප්‍රතිඵලය වෙන්නේ ලයිග කෙනෙක් වුණාට ගැහණු සිංහෙක් සහ පිරිමි කොටියෙක් අතර මොහොමෙන් ජනිත වෙන්නේ ටයිගන් කෙනෙක්. මේ ටයිගන් සත්තු ලයිග සත්තුන්ට වඩා ප්‍රමාණයෙන් සැලකිය යුතු තරම් කුඩායි. එයාලා තමන්ගේ මව්පියන් දෙන්නටම වඩා ප්‍රමාණයෙන් කුඩායි. මේ ටයිගන් සත්තු වැඩියෙන් සමීප වෙන්නේ තමන්ගේ පිය පාර්ශවයේ වෙන කොටියන්ටයි. කොහොම නමුත් සිංහෙන්ගේ සමහර ගති ලක්ෂණත් මෙයාලට පිටනවා. මෙයලා සිංහයන් වගේ සාමූහිකව ජීවත් වෙන්න වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම සිංහයන් වගේ හඬ නගන්නත් පුළුවන්. මේ සත්වෙන් තමන්ගේ දෙමාපියන්ටම වඩා ප්‍රමාණෙන් කුඩා වෙන්නේ එයාලට දෙපාර්ශවයෙන්ම වර්ධනයේ සීමා කරන ජාන ලැබෙන නිසායි. ඒත් මෙයලා කුරුමිටි වෙන බව හරි වර්ධනයේ බාල වෙන බව හරි ඒකෙන් අදහස් කරන්නේ නැහැ. බැඩුණු ටයිගන් සතෙක් සාමාන්‍යයෙන් කිලෝ 180ක්. ඒ කියන්නේ රාත්තල් 400ක විතර බරකින් යුක්ත වෙනවා. වොල්පින්. ෆෝල්ස් කිලර් තල්මසා සහ ඩොල්ෆින් අතර මුහුම. වොල්පින් කියලා කියන්නේ ලෝකේ දුර්ලභම සත්ව මුහුමක්. මේ මුහුම හැදෙන්නේ බොටල් නෝස් ඩොල්ෆින් ගැහණු සතෙක් සහ ෆෝල්ස් කිලර් තල්මස් පිරිමි සතෙක් එකට එකතු වීමෙනුයි. මේ වර්ගය ඇත්තෙන්ම එක්තරා ඩොල්ෆින් වර්ගයක්. එයාලා ඇත්ත කිලර් වේල්ස්ලට සම්බන්ධයක් නැහැ. විද්‍යාඥයන් කියන විදිහට ස්වභාවික පරිසරයේ මේ මුහුම හොඳින් සිද්ධ වෙනවා. සිද්ධාන්තිකව එහෙම වෙන්න පුළුවන් වුණත් ස්වභාවික පරිසරයේ තවමත් ඒ සත්වෙක් හමු වෙලා නැහැ. මේ සතුන් තවම දැක ගන්න පුළුවන් සත්වෝද්‍යානවල විතරයි. වොල්පින්ලා ආසන්න වශයෙන් සමානව තමන්ගේ දෙමෝපියන්ගේ ගුණ දරනවා. මෙයාලගේ සම අලුපාට ඩොල්ෆින් හම සහ කළු ෆෝල්ෆ් කිලර් තල්මස් සම කියන දෙක අතර පෙනුමක් ගන්නවා. ඒ වගේම එයාලා දත් 66ක් දරනවා. ඩොල්ෆින් සතෙක්ට දත් 88ක් තියෙනවා. ඒ වගේම ෆෝල්ෆ් කිලර් තල්මසෙක්ට තියෙන්නේ දත් 44ක් විතරයි. ලෙපන්. දිවියෙක් සහ සිංහෙක් අතර මොහොම. ලෙපන් සත්තු ඇති වෙන්නේ පිරිමි දිවියෙක් සහ සිංහ දේනුවක් අතර සිද්ධ වෙන දුර්ලභ මොහොමෙනුයි. ලෙපන් සත්තු සිංහෙන්ගේ ශරීර ප්‍රමාණයට ආසන්න වෙන තරමටම විශාලත්වයෙන් වැඩෙනවා. ඒත් එයාලට පිහිටන්නේ දිවියන්ට වගේ කොට කකුල්. මේ දෙමුහුම් සතුන්ට දිවියන්ගේ අනෙක් සමහර ගතිගුණත් පිහිටනවා. එයාලට දිවියන් වගේ ගස් නැගීම සහ ජලයේ පිහිනීම හොඳින්ම කරන්න පුළුවන්. ඒ වගේම පිරිමි සිංහෙක් සහ ගැහණු දිවියෙක් එක්ුණාම හැදෙන සත්වයා ලිපාඩ් සතෙක් ලෙස හැඳින්වෙනවා. සිංහයන්ගේ පිරිමි සත්තු සාමාන්‍යයෙන් අඩි 10ක් විතර දිගට වැඩෙනවා. ඒ වගේම එයාලගේ බර රාත්තල් 500ක් විතර වෙනවා. ඒත් ගැහණු දිවියෙක්ගේ දිග වෙන්නේ අඩි 5ක්. ඒ වගේම බර වෙන්නේ රාත්තල් 80ක් විතරයි. මෙයාලගේ මේ ප්‍රමාණවල විශාල වෙනස නිසා මේ වගේ මුහුම් ස්වභාවික පරිසරයේ සිද්ධ වෙන්නේ හරිම කලාතුරකින්. බිෆලෝ. පිරිමි මීහරකගේ සහ එළදෙනකගේ මුහුම. මේ මුහුම සිද්ධ වෙන්නේ මීගව පිරිමි සතුගේ සහ එළදෙනකගේ එකතු වීමෙනුයි. ඇත්තෙන්ම මේ දෙමුහුම වඩාත්ම කතාබහට ලක් වෙන්නේ සාමාන්‍ය එළදෙනකට බයිසන් ගවයෙක්. ඒ කියන්නේ ගවරෙක් දෙමුහුන් කරපු විටයි. අනික් දෙමුහුම් සතුන් බහුතරයක් වගේ නෙවෙයි මේ බිෆලෝ සතුන්ට ඒ දෙදෙනෙක් අතර අන්තර් අභිජනනයෙන් සරු ජනිතයෙක් බිහි කරන්න පුළුවන්. මේ සත්තු මුහුම් කිරීම කරලා තියෙන්නේ මිනිසුන් විසිනුයි.
එයාලා මේක කරලා තියෙන්නේ එක් සතෙකුගෙන් ලබා ගන්න පුළුවන් ගව මස් ප්‍රමාණය වැඩි කරගන්නයි. මේ මුහුමෙන් මේ විශේෂ දෙකේම වඩා හිතකර ජාන ඉදිරියට ගෙන යාම අදහස් කරලා තියෙනවා. මේ සතුන්ගේ මාංශ බයිසන් ගවයින්ගේ වගේ රසින් යුක්තයි. ඒත් සාමාන්‍ය එළගවයින් වගේ මේ සතුන් හැසිරවීම පහසුයි. ඒ නිසා පට්ටි වශයෙන් ඇති කරන්න පුළුවන්. මේ බිෆලෝ සතුන් ස්වරූපයෙන් වඩා කිට් වෙන්නේ එළගවයින්ටයි. මෙයාලගේ බයිසන් ලක්ෂණ තියෙන්නේ 37.5ක් විතරයි. ඒ කියන්නේ 8න් 3ක විතර ප්‍රමාණයක්. 50ක හරි ඊට වඩා හරි බයිසන් ලක්ෂණ තියෙන අය හැඳින්වෙන්නේ කැටලෝ කියලායි. මෙයාලා මස් සඳහා ඇති කරන්න සුදුසු අය වශයෙන් හැඳින්වෙන්නේ නැහැ. ඒ එයාලා බයිසන් ගවයින් වගේ හැසිරවීම අතිශය අපහසු නිසායි. ග්‍රෝලබෙයා හිමවලසෙක් සහ ග්‍රිස්ලි වලසෙක් අතර මුහුම. මේ සත්තු හැදෙන්නේ හිමවලසෙක් සහ ග්‍රිස්ලි වලසෙක් අතර මුහුමෙනු. ග්‍රිස්ලි වලසුන් කියන්නේ දුඹුරු වලසුන් අතර විශාලම වර්ගයයි. මේ සත්තු සමහර වෙලාවට පිස්ලි වලසුන් හැටියටත් හඳුන්වනවා. ඒ වගේම ඇමරිකානු ආදිවාසීන් මෙයාලට නනුලක් කියලාත් කියනවා. ඒ යාලගේ භාෂාවෙන් හිමවලසුන් හඳුන්වන නනුක් සහ දුඹුරු වලසුන් හඳුන්වන අක්ල කියන වචන දෙක එකට එකතු කිරීමෙනුයි. ග්‍රෝල වලස්සු හරිම සුවිශේෂී. එකට හේතුව ස්වභාවික පරිසරයේදී මේ වලස් වර්ග දෙක එකිනෙකට ප්‍රියතාවක් නොදක්වීමයි. එයාලා දුටුතන කෝලාහල කරගන්නවා. මේ නිසා එකම පරිසරයක මේ වර්ග දෙක ජීවත් වෙන්නේ කලාතුරකින්. එයාලා එකම කූඩුවකවත් තියන්න බෑ. ඉතින් ඒ නිසා ස්වභාවික පරිසරයේ මේ දෙමුහුම දකින්න ලැබෙන්නේ ඊටම කලාතුරකින්. මේ සතුන්ගේ පැහැයේ දුඹුරු සහ සුදු අතර තියෙන කැරමල් පැහැයක් ගන්නවා. මෙයාලා ප්‍රමාණයෙන් හිමවලසුන්ට වඩා දශමයක් කුඩයි. සාමාන්‍යයෙන් මෙයාලගේ උස අඩි 5ක් විතර වෙනවා. ඒ වගේම රාත්තල් 1000ක් විතර බරකින් යුක්තයි. ඒ වුණත් ග්‍රීස්ලි වලස් ජාන තියෙන නිසා එයාලට හිමවලසුන්ට වඩා උණුසුම් පරිසරවල ජීවත් වෙන්න පුළුවන්. සීබ්‍රොයිඩ්. සීබ්‍රා සහ අශ්වය අතර මුහුම. සීබ්‍රොයිඩ් කියන නම භාවිත වෙන්නේ සීබ්‍රාවෙක් අශ්ව පවුලේ කවුරුන් හෝ සතෙක් එක්ක මුහුම් වුණ විටයි. මේ විදිහට අශ්වයෙක් එක්ක සීබ්‍රාවෙක් මුහුම් වුණොත් සෝරස් කියලා හඳුන්වනවා. සීබ්‍රාගෙන් නැතිවෙන මුහුම් බොහෝ විට වඳ වෙනවා. ඒ නිසා මේ මුහුම් වලින් පැටව ගන්නට බෑ. උදාහරණයක් හැටියට හිනේ කියලා හඳුන්වන සීබ්‍රා සහ බෝරුවෙකුගේ මුහුම අතිශය විරල වෙනවා. සීබ්‍රා අශ්ව පවුලේ වෙන සත්වයෙක් සමග මුහුම් වුණාම බොහෝ විට එන ජනිතයා ඒ අශ්ව පවුලේ සතාගේ ප්‍රමාණය සහ හැඩය ගන්නවා. ඒත් එයාලට සීබ්‍රාගේ වගේ සමේ ඉරි පිහිටනවා. මේ සතුන්ගේ ඇඟ පුරාම මේ ඉරි නැහැ. තියෙන්නේ සමහර තැන්වල විතරයි. ඒක අශ්ව පාර්ශවයෙන් එන ජාන මත බලපවත්වනවා. සාමාන්‍යයෙන් අශ්ව පවුලේ ස්වරූපයේ සුදු පැහැති කොටස් නැති තැන්වල මේ ඉරි දැක ගන්න පුළුවන්. ගීප්. එළුවා සහ බැටළුවාගේ මුහුම. මේ සත්තු හරිම හුරු බූටි වර්ගයක්. කොහොම නමුත් ස්වභාවික පරිසරවල මේ සත්තු හමුවන්නේ ඉතාම කලාතුරකින්. කොටින්ම සමහර විද්‍යාඥයන් තර්ක කරන්නේ ගීප් කියන්නේ එළුවා සහ බැටළුවාගේ සම්මිශ්‍රණයක් නෙවෙයි කියලා. එයාලා කියන්නේ ගීප් කියන්නේ ජානමය වෙනස්කම් සහ විකෘතිතා දක්වන බැටළුවන්මයි කියලා. මේකට හේතුව බැටළුවන් සහ එළුවන් වෙනස් ක්‍රෝමසෝම සංඛ්‍යා දැරීමයි. මේක නිසා අන්තර් අභිජනනය ප්‍රායෝගික නැහැ කියලා එයාලා කියනවා. මේ නිසා විකෘතියක් හේතුවෙන් හදිසියවත් ඒ වගේ යුක්තාණු ඇති වුණොත් ඒවා උපතක් දක්වා නොනැසී පවතින තියෙන්නේ ඊටම අඩු ඉඩක් කියලා එයාලා කියනවා. කැමා. ඔටුවන් සහ ලාමා සතුන්ගේ මුහුම. බිෆලෝ වගේම මේ කැමා සත්තු මිනිසා විසින් හදන්න හේතුව ඔටුවන් සහ ලාමා සතුන් යන දෙවර්ගයටම වඩා මිනිසාට ප්‍රයෝජනවත් සතෙක් නිර්මාණය කර ගැනීමයි. ඔටුවන් සහ ලාමා සතුන් කෘතිම ලෙස සංසේචනය කරලා මේ සත්තු හදා ගන්නවා. ස්වභාවිකව මේක කරන්න යන එක භයානක පිරිමි ඔටුවෙක් ගැහණු ලාමා සතෙක්ට වඩා 6 ගුණයකට වඩා වැඩි බරකින් යුක්ත වීමයි. කැමා සතුන්ට ඔටුවන්ට වගේ මොල්ලි නැහැ. ඒ වගේම එයාලා ලාමා සතුන් වගේ සිනිඳු ලෝම ආවරණයක් දරනවා. මෙයාලා හදන්න හේතුව වෙන්නේ කටුක පරිසර තත්ත්වවලට වඩාත් ඔරොත්තු දෙන ලොම් ලබාගත හැකි සතෙක් නිර්මාණය කර ගැනීමට මිනිසුන්ට උවමනා වීම නිසායි. සවානා බිලාලයින්. සවානා බිලාලයින් සමහර නිවෙස්වල සුරතලයටත් ඇති කරනවා. මෙයාලා සාමාන්‍ය බළලුන්ගේ සහ අප්‍රිකානු සර්වල් කියන බිලාල කුලයේ සතුන්ගේ මුහුමක්. සවානා බළලුන් සාමාන්‍ය ගෘහාශ්‍රිත බළලුන්ගේ ශරීර ප්‍රමාණයට ආසන්න ශරීරයක් දරනවා. ඒත් එයාලගේ සිහින් උස ඇඟවල් සහ පුල්ලි සහිත හම එයාලව කැලෑ බලලෙකුගේ ස්වරූපයක් ලබලා දෙනවා. සර්වල් ජාන වැඩිපුර තියෙන සවානා බලලෙක් සාමාන්‍ය බලලෙක් වගේ දෙගුණයක් විතර විශාල වෙන්න පුළුවන්. ඒ වගේම එයාලගේ ක්‍රියාකාරීත්වයත් වැඩි නිසා ගෘහාශ්‍රිතව ඇතිදැඩි කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මේ සත්ව වර්ගයේ සුරතල සතුන් හැටියට භාවිත කරන එකේ ගැටලුවක් නැහැ. ඒත් මේ සත්තු ඊටම මිලාදික වෙනවා. හරිත මුහුදු හම්බෙල්ලන්. අපේ ලිස්ට් එකේ වඩාත් අසාමාන්‍යම ජීවි විශේෂය මේකයි. මේ සතුන් හැදෙන්නේ ඇල්ගී වලින් මුහුදු හම්බෙල්ලන්ගේ DNA වලට ජාන ආසක්ත කිරීමෙන්. මේකේ ප්‍රතිඵලයක් හැටියට මේ මුහුදු හම්බෙල්ලන්ට ආහාර ගැනීමට වගේම ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවා ගැනීමටත් හැකියාව ලැබෙනවා. විද්‍යාඥයින් මේව හඳුන්වන්නේ එමරල් ග්‍රීන් එලිසියා කියලයි. මෙයාලගේ ප්‍රභා සංශ්ලේෂණ හැකියාව නිසා මෙයාලා කොළ පැහැයෙන් බබලනවා.
එයාලා කියන්නේ මේ ගැන තවත් දීර්ඝව පරිශන කරන්න ඕන කියලා. එයාලට තවම මේක ඇත්තෙන්ම ඇල්ගී සහ මුහුදු හම්බෙල්ලන් අතර සත්‍ය මුහුමක්ද කියන එක විශ්වාස නැහැ. පරිශන වලින් ඒක ඔප්පු වුණොත් සම්පූර්ණ වෙනස් සංකීර්ණ ජීවි විශේෂ දෙකක් අතර අන්තර් අභිජනනයක් සිද්ධ කළ පළවෙනි වතාව හැටියට මේක ඉතිහාසගත වෙනවා.